ජීවිතය කියන එක කියන්න බෑ. අපේ ජීවිතය අද ඉන්නවා හෙට වෙන බලා. නමුත් පින්වතුනි ඔබ දක්ෂ වෙන්න තව කෙනෙකුට මේ ධර්ම කියන්නේ. ඔය අසාරු දේවල් පස්පස යසෙපා. දැන් අපි පරමාර්ථය දැක්කා. ඒ පරමාර්ථය තුළ ඔබට කිසිවක් හමුවන්නේ නැහැ. ඇත්තටම මේක ඔබගේ ධර්මයේ ඔබ තුලින් දකින්න ඕනේ. ඔබ කිසිම දෙයකට සම්මුතිය තුල ඔබ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදීන වශයෙන් වඩවුවා. ඔබට තණ්හාව අඩු වුණා. ඒත් තාම ඔබ නැතර වුණාද? මම ඉන්නවා කියලා දැන ඔබ හිටියා. මම තමයි මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන්නේ. හැබැයි පරමාතුල මම කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. පරමාතුල රාගය කියලා හම්බ වෙන්නේ නැහැ. දේශය කියලා හම්බ වෙන්නේ නැහැ. පරමාතුල දිව්‍ය ලෝක හම්බ වෙනවද? රූපාවචර ලෝක හම්බ වෙනවද? අරූපාවචර ලෝක හම්බ වෙනවද? අවිද්‍යාව හම්බ වෙනවද? එහෙනම් පින්වතුනි දස සංයෝජන ධර්ම ටික මම දැන් කියනවා බලන්න තියෙනවද කියලා. සක්කාය දිට්ඨිය නැහැ. විචිකිච්ඡා නැහැ. සීලබ්බත පරාමාස නැහැ. කාමරාගය නැහැ. පටිගය නැහැ. මාන උද්දච්ච රූපරාග නැහැ. අරූපරාග නැහැ. මානිය නැහැ. උද්දච්චය නැහැ. අවිද්‍යාව නැහැ. උතුම් අමාමා නිවන සැනසෙනවා. මේ මෙසේමයි. තවත් වරක් කිව්වත් ඒ විසේමයි. සිය වාරයක් කිව්වත් මේ මෙසේමයි. ඒ වෙනස් කරන්න බෑ. මේ මාගේ ධර්මය. තුන් කාලිතම අකාලික ධර්ම. කිසිවෙකුට වෙනස් කරන්න බෑ. ධර්මයක් දේශනා කළේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ. සාදුකාරව කියලා අපි නමස්කාර කරමු. බුදුරජාණන් වහන්සේ අපි සලකනවා කියන්නේ පින්වතුනි මල් පහ පූජා කරන එකම නෙමෙයි. ඒවත් කරන්න. ඒවා කරන්න එපයි කියන්නේ නෑ. ඒවා සුදු කරන්න පිට වෙනවා. විශ්වයට උදාහරණනවා. ඒ ඔබගේ ප්‍රයෝග සම්පත්‍ය ඇදලා එමි. බුදුන් වඳින්න, බුදුන්ට මල් තියන්න, බුදුහාමුදුරුවෝ කරන්න පුළුවන් හැම පූජාවක් කරන්න. හැබැයි බුදුහාමුදුරුවෝ කියපු ගමන යන්න හැමදාම ත්‍රිපිටක ගාථාව කිය කිය බුදුහාමුදුරුවෝ වර්ණනා කර කර හිටියට ඔබට පින් අම්බු වෙයි. හැබැයි බුදුහාමුදුරුවෝ කිව්වේ බලා මගේ ගාථාව කියලා හරියන්නේ නැහැ. බලා මං යන ගමන ගාලයල්ලා. මං දැකපු දර්ශනේ දැකපල්ලා. මං දැකපු නිවන දැකපල්ලා. අන්න මගේ පුත්‍රයා. අපේ උන් ඉතින් පුත්‍රයා කියලා ඉඳගෙන කියනවා එළි වෙනකල් ලෝ. ඉතරවුටක් කිව්වත් ගිරවත් ඔබ කියාවි. හැබැයි ගිරවටත් පින් හයිති වෙනවා. ඇයි? විතරාගි විදෝසි විතමෝයි මුනිවරේ ගුණ කීම නම් ඔබ මොඳ ක්‍රියා. මං ඒවා. යෙලි සලකනවා. බුදුහාමුදුරුවන් සැලකීම යෙලි සලකනවා. හැබැයි බුදුහාමුදුරුවෝ කියන තුබලා මට මුළු ලෝකෙම ගියනම් මගේ පාප ප්‍රතිබ්බත් වැඩක් නැහැ. ඔබලා මගේ ධර්මයේ අවබෝධ නොකරා ගත්තා නම් බුදුහාමුදුරුව කියපු විදියටම යන්න පිටුනේ එක එකා කියන්නේ යන්න එපා. බුදුහාමුදුරුව අපිට යන්න කිව්වේ අඩි 6ක් ඉස්සරහා බලාගෙන දෙපැත්ත බලන්න එපා. එකපාරක් බලන්න කිව්වා ඉස්සරහා. ඊට පස්සේ අපේ උ අරේ බලනවා මේ බලනවා අරේ බලනවා ඒකල ඔක්කොම ගෑනු පිටිය දාගෙන ඕනේ නේ යනවා. ඒකල කියනවා බුදුසත් නැණ ඉතියි. හරි නයි යන්න ඕනේ කොහොමද? සාන්ත දාන්ත ගමන බුදුරජාන් වහන්සේගේ ගමන දෙවිවරු දැකලා කියනවා මේ මහා අතිරාජ්‍ය කරනවා කියලා. අද ඉඳලා අනුගමනය කරන්න. අද මේ අරිය පඤ්ඤා චින්තාස්සෙම ගෙලින යනකොට ඒ විදිහට යන්නේ. වඩ පිට තියෙන කුණු ගෑලි ඔළුවට දාගන්න එපා. අර ගෑණි මිනිහ අල්ලන් යන්නේ ඇති. අර දෙන්න ගහගන්නේ ඇති. අර බල්ලා දුවන්නේ කොහෙටද? සාන්ත ගමනින් ගමන පටන් ගන්න. තමන්ගේ අරමුණ කරා ගිහින් බුදුරජාන් වහන්සේ කියපු ගමන යන්න. කනකොට, අඳිනකොට, නානකොට මේ හැමදේම බුදුහාමුදුරුවෝ කියපු විදිහට කරන්න. මේ ජීවිතේ බුදුහාමුදුරුවෝ කරපු විදිහට කරන්න. බුදුරජාන් වහන්සේ අපිට කිව්වේ නම් තුන් වේලක් විතරක් ගන්න කියලා ගියන්න. තුන් වේල විතර කරන අපේ මොකද හතරක් කරනවා, පහක් කරනවා, හයක් කරනවා, දහයක් කරනවා ඉතින්. උඩ මතේ ගහනවා ඊට පස්සේ. මොන මතේද? කාලා වැඩි. පින්නේ ඔබ විශ්වාස කරන මම කන්නේ මම කෑම කන්නේ තුන් වේලේ විතරයි. අතරමඟ කෑම මම කන්නේ නැහැ. ඔබගෙන දුන්නොත් ඔබට පින් සිද්ධ වෙන්න කමක් මිසක ඉදිරිදි කන්නේ නැහැ. බුදුහාමුදුරුගේ ගමන මම ගියා. මම බුදුන් දැක්කා. ඒ දැකපු නිවන ඔබට දැන් කියනවා. ඒ කාන්තියම ඔබ නිවන් දකිනවා. ඒ විදිහට මේ ජීවිතය හදාගන්න පින්වතුනි බුදුරජාණන් වහන්සේම අනුගමනය කරන්න. බුදුරජාණන් වහන්සේගේ ගුණ කිහිපයක් ඉන්නවක තමයි කරන්න ඕනේ අපි. බුදුරජාණන් වහන්සේගේ එක ගුණයක් කියන්නකෝ. අරහං සම්මා සම්බුද්ධෝ. මොකද ඒ කිව්වේ?
අපි කියතම බුදුරජාණන් වහන්සේලා රහසින්වත් පවුල නොකලේ මට ඔබ කියනකොට ඉස්සර එතුණා කවදාවත් නිවන් දැකින්න හම්බෙන්නේ නැහැ. ඔබ කියවන්නේම රහසින් පවුල් කරන්නේම හොර වැඩ. පින්වතුනි රහසින්වත් පවු කරන්න කෙනෙක් හම්බෙන්නේ නැහැ මේ නිවනේ. රහසින් පවු කරන කෙනෙක් හම්බ වෙන්නේ නැත්තම් පවක් කියන එකක් හම්බ වෙන නැත්නම් කතාව නම් ඇත්ත තමයි. ධර්මය දකින්න එක විතරයි තියෙන්නේ. ඉතල මං හිතුවා මේ මම කොහොමද මමත්වයේ තියාගෙන රහසින් පවු නොකර ඉන්නේ කරන්නේම පවු. ඊයොත් යන්නේ කුස්ති වැඩ කරලා. කපටි කමකටම මමත්වයේ තියාගෙන රහසින් පවු නොකර ඉන්න පුළුවන්ද? සක්කාය දිට්ඨිය තියාගෙන සක්කාය දිට්ඨිය ගලවලා ගාමුද මම නැතිද? අන්න බුදු ගුණ පළවෙනි ගුණේ එනවා එතනින්. තමා මම කියන ස්වභාවයෙන් නිදහස් වූ තැන රහසින් පවු ගන්න කෙනෙක් ඉතුරු වෙන්නේ. ඉතුරු ගුණේ මොකද? සම්මා සම්බුද්ධ. මොකද සම්මා සම්බුද්ධ? සොයන් වූ ඥානෙන් තමන් චතුරාර්ය සත්‍ය තමා තුළින්ම අවබෝධ කළේ. අපි නම් ඉත සම්මා සම්බුද්ධ කියන්නේ නැහැ. අපි අරහත් නේ. අරහත් සම්බුද්ධ. එයි උන්වහන්සේගේ ඇසුරෙන් අපි යන්න ඕනේ. ඔබ මෙතන යනකොට සදාචාරමත් පුත්තිලෙක් වෙලා බුදුහාමුදුරන්ගේ පුත්‍රයෙක් වෙලා යන්න පුත්තිපින්වතුනි. මෙතනින් එළියට බහිනකොට බුදුහාමුදුරු කියපු විදිහේ ගමන් කරන්න. බුදුහාමුදුරු කියපු විදිහට කන්න. බුදුහාමුදුරු හිතපු විදිහට හිතන්න. අපිට බුදුහාමුදුරු දකින්න. මේ බුදුරජාණන් වහන්සේට මල් පූජා කරන එක හොඳයි. හැබැයි එතනින් අතර කරලා ගෙදර යනකොට රහදුරා වැඩ ඔක්කොම කරන් ගියොත් නම් අරියන්නේ. ජීවිතේ හැමදාම ඉන්න බුදුහාමුදුරුව වගේ වෙනස තියෙන්නේ. බුදුහාමුදුරුව සම්මා සම්බුද්ධ, අපි ශ්‍රාවක සම්බුද්ධ. දෙවෙනි වන්නේ බුදුහාමුදුරන්ට පමණයි. මේ ලෝකෙ වෙන කිසිවෙකුට අසම සමයි. බුදුරජාණන් වහන්සේට පමණයි සමාන වෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්ම රත්නයට පමණයි රාහතන් වහන්සේ සමාන වෙන්නේ. වෙන කිසිවෙකුට අල්ලන්නවත් බැහැ. පුතුමාකාර ශක්තිය ඔබගේ මනසට පහළ වෙන්නේ. විචාචාර සම්පන්න වීමයි. තියන්නේ දැන් හැමදාම කියනෝනේ අර්ථය මොකක්ද? ලෝක විද්‍යාව චරණය කරමු කියලා මේ ලෝකෝත්තර ධර්මය අවබෝධ කරගන්න. සියලු ඥාන පහළ වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට විද්‍යා චරණ සම්පන්න සුගතෝගී වේයි. සුගතෝ ගමන් නැති ලෞකිකව ඇත්ත සුගතී සාන්තව ගමනින් ඇති ලෞකික අර්ථය පරමාර්ථ අර්ථය ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවබෝධ කරගත් කියන එක සුගසක ගුණේ මෙදහත් ගුණේ ලෞකිකවන් දෙකම හරි. බුදුවරු සාන්ත ගමනක් කියන්නේ බුදුවරු දැක්කම අමුතුයි. අර උපක බුලපති දැක උපක ගුහපති නේ පුතේ. අර බුදුහාමුදුරුවෝ වර්ණ සිතිපතර රාමයට එනකොට පළවෙනි ධර්ම සංගරාට එන්නේ උපක අහනවා කවදාවත් ඔබ වාසය වෙගෙන ඉඳ කරන්නේ ඔබ යක්ෂයෙක්ද දෙවියෙක්ද මිනිස්සෙක්ද? මේ තරම් ශාන්ත ගමනින් වැඩනේ ඔබ කවුද? ඔබ මොකද කියන්නේ? ඔබකට මොකද බුදුහාමුදුරුවෝ කියන්නේ? අන්න ප්‍රථම වතාවට බුදුහාමුදුරුවෝ ප්‍රතිඥා දෙනවා. උපක මම පුතුවරයෙක්. මම බුද්ධත්වයේ ලබපු කෙනෙක්. මිනිහා ඉතරම දනගහලා වැඳලා සමාවු කරන මට එහෙම හාපු එකට සමාවු. උපකට එදා බුදුහාමුදුරුවෝ කිව්වේ නැද්ද යාගේ ඵලයගෙන? තේරවල මං කියන්නේ ඕන දෙන කියන්න තමන් රහත්නම් සෝතාපන්න රකුදාන ඕන දෙන කියන හැබැයි ගෙදර වෙලඳ පොලේ ඉන්නේ උන්ට කියන්න යන්න එපා. කඩපිලේ ඉන්නේ උන්ට යන්න එපා. බණින් ඉන්නේ අපිට බෙහෙත් ගන්න ඉන්න රෝගින්ට මම රහත් කිව්වතු මගෙන් බෙහෙත් ගන්න දෙන්නේ නැහැ.
ඒසා ප්‍රඥාවන්ත වෙන්න ඔබගේ මේ දන් සභාවන්ට බේදී ඔබට සාකච්ඡා කරන්න පුළුවන් වුණාට මේ ධර්ම පිටු එළියට ගියාම ඔබ කරන්න හම් වෙන්නේ නැහැ. නොදන්න පාටින් ඉන්න එක තමයි තියෙන්නේ. හැබැයි මහා අවබෝධයක් මහා ප්‍රඥාවක් එක්ක ඔබ ඉන්නේ. එතෙන් බුදුරජාණන් වහන්සේගේ ඒ සුගත ගමන ඔබත් යන්න. එක පැත්තකින් ආර්ය අෂ්ටාංග මාර්ගය දකින්න. අනිත් පැත්තකින් ඔබ සාන්ත ගමනේ ජීවත් වෙන්න. දැන් බලන්න බින්න අපේ අය යනකොට බලන්න යන හැටි දෙටි පිටිගායන් දුවනවා බලන්න කරුණු බුඩා කොළුවේ තියාගෙන යන්නේ එයා පිටි පිටි යන්නේ එයා දන්නේ නැහැ යන ගියේ එයා ඉරියව්වවත් දන්නේ නැහැ වේගවත් ගමන හැබැයි පුදුම ශාන්ත නිමිලා ශාන්තිමත් නිවිචි මුනිවරු ශරීරේ පවා පවත්තන්නේ බොහොම ශාන්ත ගමනක් විතරයි. හැබැයි මේ මුනිවරුන්ගේ මුනිදහම දොඹකල ගොරුවට ශාන්තම කියලා වැඩේ කොහොමද? මුනිදහම දන්නේ නැහැ බුදුහාමරගේ ධර්මයේ හොඳ නැමුත් තමයි ශාන්ත ගමනක් කරනවා. අපි හිතනවා එයා ආත්තල කියලා දුන්නා. වහාම පෙරලා ප්‍රශ්න කරන්න ධර්මයේ විමසන්න. එතකොට එයා රහත් නැද්ද කියලා ඔයාවි. ඔබ මගේ රහත් භාවය පිළිගන්න එපා. මම ඔබලාගේ රහත් භාවය පිළිගන්නේ නැහැ. කෙනෙක් මට රහතන් වහන්සේ කෙනෙක් කියලා කිව්වොත් මං එයාට එන්න කියලා පෙරලා ප්‍රශ්න අහනවා ධර්ම ගැටළු දිගට දිගට අහලා මං එයාගෙන් උත්තර අරගෙන මං කියලා මෙයා රහතන් රහත් නැත්තන් නෑ කියලා. කවුරු වරි කෙනෙක් මෙතන කෙනෙක් කවුද මං මේ ධර්මය අවබෝධ කරලා මං සෝතාපන්නයි කියලා මං එයාට එන්න කියනවා. මං එයාගෙන් ගැටළු අහනවා. හැබැයි පුතේ ප්‍රශ්න වලට උත්තර දෙනකොට මට කියනවා මෙයා අනිවාර්යෙන් සෝතාපන්න නම් මං එයාට කියනවා මිතුරු ටිකක් කරගනින් කියලා. නැත්තම් කියනවා පලයන් කියලා දවඩියක් දාගන්න හපන්න. ඒක තමයි බුදුහාමෝ අපිට කියුවේ. තමන්ගේ සදාචාරමත් භෞතික ලෝකයක් ගොඩනගා ගන්න පිංගුතුනි පිස්සෝ වගේ ජීවත් වෙන්න එපා. සමාධිය මං කියුවේ ඒකයි. භෞතික ලෝකයේ පරමාර්ථයෙන් අවිල භෞතික ලෝකයෙන් දෙන්න එපා. ආ නිස්සත්තු නිස්තිව ශුන්‍යව අම්මඥා තාත්තඥා මමඥා ඒනම් දැන් ඉතින් මිනිමස් කියවත් එකයි උහුරුමස් කියවත් එකයි මිනිමරුවත් එකයි මොකෙක් වන්නේ නේ? ඔහොම දහමක් කියන මිනිස්සු ඉන්නවද? ඒකට බුදුහාමෝ කියවා නියත මිත්‍යා දෘෂ්ටි කියන්නේ නාත්‍ති දාන නාත්‍ති ඊට නාත්‍ති දුකට දුක්ඛටානම් පලම් විපාක නාත්‍ති මාතා නාත්‍ති පිතා නාත්‍ති ඕපපාතික නාත්‍ති අයම් ලෝකෝ නාත්‍ති පරෝ ලෝකෝ නාත්‍ති ඕප නාත්‍ත සබණ බහක් වනෝ මේ විදියට දස වස්තුක මිත්‍යා දෘෂ්ටි කියන දෙන්න පුළුවන්. ඇයි පරමාර්ථය සම්මුතියෙන් කරන්නේ නැවිල? ඇයි සත්‍ය පුද්ගලෙක් නෑ මම නෑ ඉතින් මං අරක්මස් කරනවා ඒක දෘෂ්ටියක් මං ඌරු මසුත් කරනවා ඇයි ඉතින් මම නෑ නේ එහෙම වෙන්න එහෙම වෙන්නේ ක රහත් වෙලා රහත් නෙමෙයි උනේ මොන දෘෂ්ටි හිණියද උච්ඡේද වාදයේ මානේ නැත යන අන්තයේ ඉන්නේ භයානකයි එයා කොහෙද යන්නේ මුතේ නියත මිත්‍යා දෘෂ්ටි කොහෙද යන්නේ හතරපා ඉතා අද එවැනි දේශනා කරන අයට මම මේ දේශනා වහන්න කියනවා දෙකින්ම ගොඩ යන විදිය සම්මුතියෙන් ජීවත්වන විදිය වෙනයි. සම්මුතිය ජීවත් වෙන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ ආදීනව දුක් ගොඩක් කියන සංකාර ධර්ම දැක දැක ජීවත් වෙන්න. පරමාර්ථය ඔබ තනියම යන්න තනියම ගිහිලා ඔබ විදර්ශනාව ප්‍රඥාව මෝතු කරගෙන යෝනිසෝමනසකාරී නිවන් දකින්න ක්‍රමෙන්නේ. ද්වාපර වාදගෙන යෝනිසෝච භික්ඛවේ මනසිකරෝති පාපචං ජායති විතස්ස පීති ජායති පීති මනස්ස කායෝ පස්සද්දි පස්සද්දි කායෝ සුගන්තිති සුකුර්යෝ චිත්තං සමාධියති සමාධියේ චිත්තං යතා භූතං පඤ්ඤානාති යන්න මොනවද ඒ මොකද ඒ සමාධියෙන් පසුව යතා භූත ඥානය එකට මොකද කිව්වේ සම්මා ඥානය හරිද එතනින් අතර කරන්න එපා කිව්වේ ඒකයි මම යථාභූතං පජානත්තෝ නිබ්බින්දති විරජ්ජති එලා අතහැරලා නොයල්ල මිදලා ඉන්නවා කීනා ජාතිව සිතං භ්‍රමචර්යයන් කතං කරණියන් නාපරං ඉච්ඡායති පජානාති මගේ උත්තරේ රහතන් වහන්සේ මගේ පුත්‍රයා හේතුවකින් තරගෙන් විතරකින් කිසිදක පරාජය කරන්න බැරි මගේ උත්තරීතර රහතන් වහන්සේ ගලවන වාස්තහක් කරා කිසිවෙකුට ඔබව දමණය කරන්න බෑ පාලනය කරන්න බෑ
ඔබ යථාර්ථයමයි කතා කරන්නේ ඉතින් පස්සේ. කියන කියන වචනේ පවා ඒ වචනේ තියෙන මහා ගැඹුරක්. ඒ නිසා පින්වතුනි බුදුහාමුදුරු කියපු විදිහටම යන්නේ නැහැ. එක එක ස්වාමීන් වහන්සේලා එක එක කල්යාණ මිත්‍රයෝ කියන බාලමේ මෙලා කිනේ මං කිනේ යන්නද බව. ඔබ අනුගමනය කරන ඔබගේ ලෞතර බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ගුණ ටික. ගුණ නම් අනුගමනය කරන්නේ. දහම් ගුණ අනුගමනය කරන්න සංඝ ගුණ අනුගමනය කරන්න. පැහැදිලිද මම මේ කියන්නේ? මේ විදියට පිටුතුනේ මේ ධර්මයේ දලව පෝෂණය වෙන්න ඕනේ. සම්මුතිය ලෝකයේ සම්මුතික වශයෙන් ජීවත් වෙන්න පුතේ. මොකද මේ විපාකේ ඔබට එන්න බලුවා. අතීතේ ඔබ මිනිමරලා ඇති. හොරගම් කරලා ඇති. සුරාසුරු කරන්න ඇති. කාම මිත්‍යාචාරය එදෙන්න ඇති. මිනිසුන්ට බොරු කේදන් කියලා කොටවලා උගුල් අටවලා විශ්වචන පරුස වචන කියන මිනිසුන්ගේ කිලුතු කරන්න ඇති. මිනිසුන්ට ඉරිසි අසවල වෛර කරලා කෝපකම් කරන්න ඇති. ඒවා ඔබගේ අටුවාවේ ඕන තරම් ඇති. ඒකට මොකද උන අටුවාවද කිව්වේ? අකුසල කර්ම අටුවාවේ අකුසල. කුසල උත්තේදී මේ වෙලාවේ ඔබ මේ ධර්මය අවබෝධ කරගලොත් ඔබ දැන් මොකද කරන්න ඕනේ? මේ විපාකකය සතුටෙන් බිඳලා යන්න ඉඩ දෙන්න නම් කොහොමද කරන්න ඕනේ? මහානි කුසලය තුළ ශක්තිමත් වන්න. පිනේ ශක්තිමත් වන්න. රාහතුන පින අවශ්‍යයි. ඇයි විපාකයේ තුනී වෙනවා ලෝණ පල සුසරයයි විපාකයේ තුනී වෙන්න නම් ඇයි පින්වදින ඔබට බලු කපුඩු ගන්න දෙන්න බැයිද අසරණ මිනිහෙකුට කැම වේලක් දෙන්න බැයිද ඔය කනපත් පතේ නැති බැරි මිනිහෙකුට ඔය පර්ස් එකෙන් රුපියා 50 100ක් දෙන්න බැයිද අපේ අයගේ බජට් එක අය වලට වඩා වැය වැඩි නේද මොකද කරන්නේ බජට් එක 10 10යි වැය 15 10යි දැන් ඌට අරුගෙන් කියා කර ගන්නවා මිසක අපිට නම් දෙන්න අපිට ඉන්නේ මේවා ඕවාද ඕවාද වලා මේවා අනුගමනය කරන්න තරමයේදී දැන් දොස්තර මහත්තයා මේ මොන්ට්‍රෝ ස්පෝර්ට් එක ගෙනවා කියලා එයා පැත්තේ කවුරු හරි කෙනෙක් මාත් මොන්ට්‍රෝ ස්පෝර්ට් එක ගන්නකොට ඌට මගේ තරමට මම ඉන්නේ මට ලැබිච්ච අනන්ත සතරේ පුබ්බේත කත පුණ්‍යතාව ඉතින් මගේ පුණ්‍යතාව යන ඔයක දැකලා වෙන එකෙක් උත් එක ගන්නකො උඩ පැට්‍රෝ ගහන්න කියලා උපහාස වෙනවා නේද අපේ තරමට අපිට ලැබෙන විදියට අපි ජීවත් වෙනවා මිසක අපි නොලැබෙන දේවල් ගැන වෛර කර කර අපේ ජීවන වියදම වැඩි කරගන්න එපා මේවා බුදුහාමුදුරන් කාලේ බුදුහාමුදුරන් ගාවට ආවි 50ට නෙමෙයි මිනිසුන් ප්‍රශ්න විසඳ ගන්න මිනිස්සු ආවේ බුදුහාමුදුරන් ඊට පස්සේ තමයි සම්මුතියෙන් න්‍යාය තුනී කරලා අර පංච නීවර ධර්ම යට කරලා ඊට පස්සේ තමයි මේ ලෝකෝත්තර ධර්ම කියලා දුන්නේ එකවරම බණ කිව්වේ නෑ බඩගිනිය ගන්න මොකද කිව්වේ මුන්න මේ කඩ කන්න දීම ආනන්ද ඉස්සරොත් මම කියන්නේ කල් දේශී නාමයේ ගන්න මොකද කිව්වේ තැම්පත් වේ මෛත්‍රී කරා රාගී නාමයේ ගන්න මොකද කිව්වේ අසුභය වඩපු පසව දානේ ගන්න මොකද කිව්වේ මරණානුස්තතිය වඩ පාන චතුරක්කිත භාවනාවක් දුන්නේ ඔකට ඊට පස්සේ සිත සාන්ති වුණාට පස්සේ පංච නිවර්ණ යටපත් වුණාට පස්සේ නම් මේ ධම තේරෙනවා මේ දරුවන්ට මේ ටික තේරෙනවා පිටුතුනි මේක වෙන කිසිවෙකුට තේරෙන්නේ නැහැ පිටුතුනි බලන්න ඔබට මේක තේරෙන්නේ ඔබගේ මේ වෙලාවේ මේ නිවර්ණ නැහැ දැන් රාගය නැහැ මේ රැජේසිය නැහැ මොහේ නැහැ මේලා ඔබගේ උද්දච්ච කුක්කුච්ච නැහැ විචිකිච්ඡ නැහැ නිදිමතනක් තියෙනවා. ඇත්තටම මේ ධර්මය හවුණා නිදිමත එන්න බෑ. මොකද ආලෝකයට බුදුහාම කියනවා මේ ලෝකෙ තියෙන ලොකුම රසය මොකද්ද? දහම් රසය. ඇත්තටම ඔබට වෙලා බලන්න ඕනෙත් නෑ මේ ධර්මය. කෑම වෙලාව මතක් වෙන්නත් බෑ. මේ මතක් කරනවද? ඒ ඔබ ළඟ වෙලා එකට කාලය ඉඳලා ඔබට තාම බලගෙන ආවා වෙනදට කී කාරක් ආවද ධර්මයේ රසය පිළිබඳව ධර්මයේ පුදුම රසයක් ඒ රසයේ කිසිවකට මේ භෞතික ලෝකේ සමාන කරන්න බෑ මං හිතනවා මං අද එළි වෙනකල් බණක් වල මේ කට්ටිය කන්ට ඉල්ලන්නේ නෑ කන්ට මතක් වෙන්නේ ඇයි බණේ ගින්නේ ඉන්නේ නෑ නිකන් ඉන්න වෙලාවට නෝ ගින්නේ දැන් ඔබ රසයේ විඳිනවා මනසින් ඉංගොතුනි ඒ තමයි ආශ්චර්යය ඒ තමයි ධර්මයේ ආශ්චර්යය. ඒ තමයි බුදුන්ගේ ආශ්චර්යය. ඒ තමයි මහා සංඝරත්නයේ ආශ්චර්යය. මේ තමයි පාපියන්.
උඩින් යන එකද බිමින් යන එකද විදගෙන යන එකද බුදුහාමුදුරු තුට්ටු දෙකට ගණන් ගත්තා. බුදුහාමුරු පාතිහාර තුනක් ගැන නම් කරන්න කදියා. ඉරදී විදි පාතිහාර ආදේශනා පාතිහාර දේශනා පාතිහාර මානෙනි ඉරදී විදි පාතිහාරය ආදේශනා පාතිහාරයත් මම මගේ ශාසනයේ තුට්ටු දෙකට මම ගණන් ගන්නවා. මම කියන්නේ යමෙකුට මේ අතක්කාවචර ධර්මය අවබෝධ කරලා තව කෙනෙකු නිර්වාණ සම්පත්තිය ලැබලා දානවා නම් ඒ තමයි මගේ බුද්ධ ශාසනයේ පහතිය. දැන් මේ පන්නන්නේ උඩ පහතිය ආරයි. උඩ මම මේ පහතියක් පෙන්වන්නේ. මේ ධර්මයේ ඔබට කියා දෙන්නේ මේ දේශනා පහතියාරය. මේකෙන් ඔබ සදාතනිකව නිමි යනවා අපි. සදාතනිකව නිමි යනවා. නිවනින් ප්‍රසන්නසනවා. ඔබ මේ ලෝකේ ඔබට නම් රස්සාවල් තියෙනවා. දරුවෝ බලන්න තියෙනවා. ඔය විවිධ රාජ වැඩ රාජකාරී ඔබට තියෙයි. ඒ තියෙන දේ අතරතුරේ ඔබට නිවන් දකින්න ක්‍රම වේදේ බුදුහාමුදුරුව අපට දේශනා කළේ. එහෙනම් ඔබ දකින්න ඕනේ කන බොන තැන, පේන තැන, හැයින තැන, දැනෙන තැන, දැනගන්න තැනදී මේ රූපයෝ මනෝමය වශයෙන් පහළ වෙලා හටගත් තැනම නිරුද්ධ වෙනවා කියලා දැක්කෝ. දැන් ඔබට රූපය කෙරෙහි තණ්හාවක් උපදින්න හේතුවක් නැහැ. අන්න අනුසය වශයෙන් ඉතුරු නැතුවම තණ්හාව උපදිනවා. තණ්හාව නිරුද්ධ වෙනවා. පුතේ මොකක්තර කිම්පොත් අපිට මොකද වෙන්නේ? නිකන් මොකක්තර තියනවා කියලා මොකද වෙන්නේ? චුට්ටක් කල රූපයක් තියනවා කියලා හිතුවොත් මොකද වෙන්නේ? චුට්ටක් කරේ මනස කිම්පොත් තියන රූපය තියෙනවනි ඉස්සර හැංග හැරි ලීන් හැරි කියලා හිතුවොත් ඒ අවිද්‍යාවයි. අවිද්‍යාව අයන මල්ලි පොදි අයියත් එක්කම තණ්හාවට උපදිනවා. මහානි මගේ මේ ධර්මය මේ අතක්කවචර වූ නිර්වාණ ධර්මය යම් කෙසේ නොදක්කේ නම් ඒ සියලු දෙනාම ඉන්නේ අවිද්‍යාවේ කියනක පැහැදිලිවම ප්‍රකාශ කරලා තියෙනවා. මොනවා කරත් අවිද්‍යාව පච්ච සංකාර. දැන් කෙනෙක් හිතන්නේ උඹ මොකද මෙහෙම කියන්නේ? අපි මෙහෙම හිතමු. කෙනෙක් ඉන්නවා. එයා දැන් මේ ලෝකේ අනිත්‍ය වශයෙන් දකිනවා. දුක් වශයෙන් දකිනවා, අනාත්ම වශයෙන් දකිනවා. හැබැයි අනිත්‍ය දුක් අනාත්ම වශයෙන් දැක්කාට එයාට මේ තණ්හාව සම්පූර්ණයෙන්ම සානීප වෙන්නේ නැහැ. එයාට මම ඉන්නවා. එයාට යමක් හම්බ වෙනවා. එයාට තණ්හාව දුනී වෙනවා. හැබැයි ශේෂ නැති ඉතුරු වෙන්නේ නැහැ නේ පිංගු. ඇයි? මම සා සමදයක් තාම අපිට හම්බ වෙලා තියෙනවා. ඒ නිසා මම මේ තියෙන දේ ගැන ඒක නරකයි, ඒක අසුබයි, ඒක හොඳ නැහැ. ඒක මා ගිනි ගොඩක් කියලා මම දැක්කට ඒක ගිනි ගොඩක් හරි වෙන්න එකක් තියෙනවද? ඒක ගිනි ගොඩක් හරි බලන්න මම එක්ක ඉන්නවනේ. එන සක්කාය දෘෂ්ටිය තියෙනවනේ. එන ගියා සෝතාපන්න. සෝතාපන්න වෙලා නැහැ. අපි ආරාධනා කරමු සියලු ලෝක වාසීන්ට මේ ධර්මය අවබෝධ වෙන්න මේ ධර්ම දේශනාව අහන්න කියලා. මේක අහන්න ඕනේ. එව බලමු. අපි බලෙන් කියනෝ නෙමෙයි, ඇවිල්ලා බලන්න. මේක සත්‍ය නම් බාරගෙන අසත්‍ය නම් පත් කරන්න. ඒ නිසා පිංගුතුනි ඔබ සම්මතික ලෝකයේ ඔබට ජීවත් වෙනකොට දුක දුණී කරගන්න නම් තණ්හාව නිරුද්ධ කරගන්න නම් දල වශයෙන් හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් වඩන්න. වඩන්න දෙයක් නැති වැඩේනේ. වඩන්න දියා අලුතින්. දන්නවා ඉතින් දැක්කට පස්සේනේ. අර මං ඉස්සරහ කියන උදාහරණයක් තියෙනවානේ. කවදාවත් බල්ලෙක් දැකලා නැහැ. ජීවිතේට බල්ලෙක් දැකලා නැහැ. එකෙක් කියන කකුල් 4යි කියලා, අනිකක් කියනවා 5යි කියලා, අනිකක් කියනවා 8යි කියලා, අනිකක් කියනවා 10යි කියලා, අරෝ කියන 12යි කියලා, අර කියන 100යි කියලා. දැන් මොකද කියන්නේ බල්ලගේ? බල්ලා දැන් විවිධ විදිහට පේනවා. දෙකේ වුණොත් පේනවා, හතරේ වුණොත් පේනවා, අටේ වුණොත් පේනවා, හයේ වුණොත් පේනවා. එහෙම පේන්නේ නැද්ද? ඇයි තාම බල්ලා දැකලා නැන්නේ? ඒ වගේ තමයි තියෙන්නේ. කවදාවත් බල්ලා දැක්කම
බල දැක්කම අර කීපේ උන්න මොකද කියන්නේ? ඉතින් මම පිස්සෝනි අර ඉන්නේ බල හතරයි දෙනු. ඒ වගේ පින්මුතුනි ධර්මයේ නොදකින තාක් කාලයක් ඔබට මේක ගැන පොඩි පොඩි විචිකිච්ඡා තියෙනවා. අනේත් අනේ නිවන් දකින්න පුළුවන් දුකෝද කියනවා. ඒක මට ෂුවර් නෑ. ඊයෝ මොකද්ද දන්නේ නැහැ. ඉතින් ඔය කියනවා අනිත්‍ය දුක්ඛ අනාත්ම කියලා මම ඒකත් වැඩුවා. ඒකත් හරියන්නේ නැහැ වගේ. ඊට පස්සේ මම ගත්තා අසුභ භාවනාව. ඒකත් වැඩුවා. ඒකත් නිකන් හරියන්නේ නැහැ වගේ. පොඩි පොඩි සැකයක් තියෙනවා බුදුහාමුදුරුවෝ කියනවා ධර්මයේ ෂුවර් නෑ මට පොඩ්ඩක් සැකයක් තියෙනවා. අන්න විචිකිච්ඡා. හැබැයි පින්මුතුනි ඔබ නිවන දැක්කට පස්සේ ඔබට ධර්මයේ කිසිම සැකයක් අමිතරු වෙන්නේ නැහැ. සියලු විචිකිච්ඡාව විතරයි. මේක ඒකාන්තියම අකාලික ධර්මයක්. මේක ඒකාන්තියම පරම ශුන්‍යතාවයක්. මේ නිස්සත්තු නිස්ති වූ ශුන්‍යමයි. මොහරාජ සූත්‍රය කියන්නේ. මොහරාජේ. මොකද මොහරාජේ කියන්නේ? ලෝකේ ශුන්‍යයි. ඔව්. බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අහනවා ස්වාමීනි මගේ ප්‍රශ්නකට උත්තර දෙන්න. මේකෙන් පස්සේ බණ කන්න දෙනවා. මොගරාජේ මොගරාජේ නානමවත් යර්බන් ස්වාමීනි සත්‍යයන් කවුද ඔනාරබන් එලවක් තියනවාද පරලවක් තියනවාද ඒ සතාව ද අතීතීත පෙකාල දැන් ආවිලා ඉන්නේ මේ සත්‍යය මැලගෙන ආයි උපදිනවාද කුසල අකුසල තියනද පින්පව් තියනවාද අපි අහන ප්‍රශ්නේ අහලා තියෙන කින්ද ඔබටම තමයි මේ ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඒතර බුදුහාමුදුරුවෝ මේක අහන් ඉන්නවා දැන් මොගරාජයට උත්තර දෙන්නේ බුදුහාමුදුරුවෝ අමවිද එතකොට බුදුහාමුදුරුවෝ කියනවා මම උඹගේ ඔය ඕලානික ප්‍රශ්න වලට උත්තර දෙන්නේ කැමති නෑ. ඔබ ප්‍රශ්නේ අහපු විදිය වැරදි. ඔබ ප්‍රශ්නේ අහන්න ඕන මම නෙමෙයි. ඔය ප්‍රශ්නේ මම උත්තර දෙන්නේ නෑ. අන්න බුදුහාමුදුරුවෝ කියනවා ඔබ ධර්මයේ දැකලා නෑ. ඔබ ධර්මයේ දැක්කා වුණා ඔය ප්‍රශ්න ඔක්කොම විසඳන ධර්මයේ දැකලා තියෙන බහිරේ සම්මුතියේ හැබැයි උඹ මොහගරාජ මේ ශුන්්‍යත විමෝක්ෂය මේ නිර්වාණය කියන දැක්කට පස්සේ මගේ වෙලාව ඔය ප්‍රශ්න ගහපන් තමයි. පින්වතුනි නිවනේ උපදින කෙනෙක් ඉන්නවද? යන කෙනෙක් ඉන්නවද? මෙලවත් තියනවද? පරලොවත් තියනවද? පින් තියනවද? කුසල් තියනවද? තේරෙනවද? ඒ වගේ පින්වතුනි බුදුහාමුදුරුවෝ මහා ප්‍රඥාවන්ත උතුම් මොගරාජ චුන්නතන් ලෝකං අවේකසු මොගරාජ සදා සතු අට්ඨානු දිට්ඨින් උමට්ටේ හේවන් මච්ච කරෝතිය මොගරාජ මේ තථාගතයන් වහන්සේ මේ නිරෝධිය දැකපු තථාගතයන් වහන්සේ සියලු දුෂ්ටි අතහැරලා ඉවරයි යලි මගෙන් එවැනි ප්‍රශ්න අහන්න ඔබට වැඩක් නැහැ ඔබ මගෙන් ඉස්සරව මම ඔබට කියන්නේ මගේ නිවන දැකපන් කියලා. ඒ වගේ මම ඔයාලටත් කියනවා. ඔය අනම්මනම් ප්‍රශ්න ගැන හිතේ ඉඳි පණිවන් දකින්න කටයුතු කරන්න. මේ පරමාර්ථ ධර්මය දකින්න නිවන දැක්කම ප්‍රශ්න නැති වේවි. එතකල් විඥානයේ මායාවේ ප්‍රශ්න තියෙනවද නැද්ද? මම ඉද ඉපදේ ඉද යයිද ඒක ඔක්කොම තියෙනවා. හැබැයි ප්‍රඥාවට ප්‍රශ්නයක් නැහැ. තේරෙන්නේ නේද? එහෙනම් ප්‍රඥාවන්තයන්ට ප්‍රශ්නයක් විචිකිච්ඡාවෙන් තොරයි. එතකොට මේ විදිහට පින්වතුනි ඔබ දක්ෂ වෙන්න ඕනේ. අද දවසේ මේ දේශකතුමා විසින් දේශනා කරපු ධර්මයේ කඩපාඩම් කරනවද අවබෝධ කරනවද? දැන් මේ යනකොට ඉතින් අනේ මොකක්වත් දැන් තේරුණා මොකක්වත් නැහැ ඔය කියන්නේ. ආයෙක තමයි හරියන්නේ. මොකද අරගෙන යන්න එන්න එපා. මොකද අන්තිමේදී කිව්වේ කුල්පමාමේ විග්ගවේ ධම්මන්දේසි. මම උඹලට ධර්මයේ දේශනා කරන්නේ අවබෝධය සඳහා විතරයි කරණ තියාගෙන එමෙ යන්න නෙමෙයි. ඒ නිසා එක්ක අම්මා කෙනෙක් තාත්තා කෙනෙක් දරුවෙක්වත් මේ ධර්මයේ අහලා මෙතන යනකොට මතක තියාගන්න නම් දඟලන්න එපා මතක ඕන නැහැ.
මතකයේ අමතක කරලා ප්‍රඥාව මෝදු කරලා යථාර්ථය දැකලා අනිත්‍යයට උදව් කරමින් ජීවත් වෙන ක්‍රම වේදයයි බුදු දහම කියන්නේ. සදාතනික නිවීමයි. ඉතින් මං වෙලාව එකයි හරියටම මම දේශනාව දෙකට පටන් ගන්නවා පැයක් දෙනවා ඔබට. විශේෂයෙන්ම මම මේ වෙලාව උපයෝගී කරගන්නවා මේ අපේ දරුවන්ගේ මේ ක්‍රියාකලාපයන් බොහොම වටිනා කලාපයන් අපේ සමාධි දරුවා විසින් ඊයේ මේ දිනවල මේ මහන්සි වෙලා අපිට ඇත්තටම මේ බුදු පියාණන් වහන්සේ වැඩ සිටියා මේ විදිහට වීදුරු දාලා කලාත්මක විදියට මල් පෝජි තියලා බුද්ධ ප්‍රතිමාවක් නම් මං ගෙනලා තිබ්බා අනිත් කඩේට ටික කරලා තිබ්බේ නෑ මම කියන්නත් කලින් ඒ දරුවා මේ සියල්ලම අරගෙන අපිට වඳින්න පුදන්න මල් තියන්න ලස්සන ආසනයක් ගොඩනගලා තියෙනවා ඒ වගේම අපේ දයනල් උපාසක මහත්මයා මේ සියලු දේටම අතේද දෙමින් ශ්‍රමයෙන් සහ මුදලින් වැය කරමින් මේ දරුවන්ට උදව් කළා. ඒ වගේම අපේ ආර්ය වංශ උපාසක මහත්මයා මේ ආයතන සුන්ද පවිත්‍ර කිරීමේ කටයුතු මේ දවස් දෙකේම නියැලී හිටියා. මේක ඔබගේ ආයතනයේ පිටුතනේ මේක මං හැදුවේ මට නෙමෙයි. මම ඔබට බණ පදයක් කියන්න ඕනේ මොකද අපිට පන්සල් වලින් පන්නනවා දුර. ඒ නිසා අපි ඒ නිසා අපි මේ එක තැනකට කොටු වෙලා ඇත්ත දහම කවුද එහෙම නිකුවා කරුණා මිනිස්සු පැන්නුවනේ. ජටිල වෙන්නේ නිකන් කලේ නේ බුදුහා වුණා මොනවද නොකිවා බමුණෝ එහෙම බුදුහා වුණා බැන වැදුනා. ඉතින් බුද්ධ බුදුහා වෝ අපේ ශාස්ත්‍රයට එහෙම නම් බුද්ධ පුත්‍රයා වෙන මට කොහොම බණීවිද? ඒ නිසා මගේ පාඩි මම මේක වියදම් කරලා හැදුවේ ඔබටයි. මේ මං ආදායමක් හොයාගන්න නෙමෙයි. එදායි ගත්ත තීරණය අනුව තමයි අද මේ විදිහේ බණපදයක් අපිට අහන්න සුවාදීන තැනක් තියෙන්නේ නැත්නම් අපි ගස්සියට තමයි බණ කියන්නේ. ඉතින් ඒකද අපි ඒ පුණ්‍ය කර්මයන් මේ දරුවන්ට විශේෂයෙන්ම අද දවසේ අපි දානීය කටයුත්ත බාරගත්තේ අපි අම්මලා නම් දන්නේ නැහැ මං. ඉතිවත් තුනේ නේද මිනුවන් ගොඩ නේද මිනුවන් ගොඩ උපාසක උපාසිකාවන් විසින් මේ හැමදෙනාටම දානීය පිළියෙල කරලා දානමය කුත්‍ය අද දවසේ වාරාගත්ත නම් වශයෙන් කියන එක අකමැතිද මන් දන්නේ නැහැ. එහෙම කිව්වයි කියලා මන් නැහැ නේ කියන්නේ. මොකද ඒකේ පින කෙලින්ම කවුන්ට් එකටම වැටෙනවා. අපි අය ඒකත් කියන්න බෑ. මම පින් කරලා මේ මගේ නම කියන්න එපා. ගුල්කරපු දෙයක් පින කියාගත්ත මොකයි? ඒක ප්‍රශ්නයක් නෑ. බුදුහාමෝ ධර්මයේ වැරදි විදිහට තේරුම් ගන්න එපා පිටුනේ. බුදුරජාණන් වහන්සේ පෙන්නන එකයි. කෙලින්ම දෙන්න පින. පින කියන්නේ පංච නීවර ධර්මයක් නෝවේ. ඒ නිසා අපිට අවශ්‍ය වෙනකොට ඒ නම් ටික ලැබීමට එතකොට අපි නම් වශයෙන්ම මින් අනුමෝදන් කරනවා. ඉතින් මෙවැනි කර්තව්‍යයක් ඇතරම මේ 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 ආයතනයේ කිසිම දවසක මම කිසිවක් කියන්නේ නෑ. මේක අඩුයි කියන්නේ මේ මේ දන්සභා මණ්ඩපයක් මම තීරණය කරපු දැන මේ දරුවෝ එක දවසෙන් මේ අපේ ලයනල් පුත්‍රයා මේක ඇහුවේ මාව උඩ තියලා මට පුදලා දේශනා කරු මැනවි කියලා මට ඒ උපාසකවරු කිව්වේ. නැත්තම් මම හිතකින්වත් හිතුවේ නෑ මෙච්චර උස පුසු වින්දා මට බණ කියන්න හම්බෙන්නේ. ඉතින් ඒක තමයි දැන් මේ කට්ටියම හිතලා මේ ඒක තමයි ඒ වගේ පින් කර්ම වලට මොකද කියන්නේ. සෝමනස සාගරද ඥාන සංසයුත්ත අසංඛාරී චිත්තයයි. ඒ උස්කුස්තයි ඥාන සංසයුත්තයි වැරදිලා හරි රහත් වෙන්න බැරි වෙලා අනාගාමී හරි වෙලා මේ කුසලයේ අවසාන චුතසිත දාවොත් ජා මේ තුති දේවිය හරතර තුති දේවිය හරතර වෙන කියන්නේ බුදුරජාණන් වහන්සේ වැඩි කිය තුති දේවිය ලෝකෝ. ඒ නිසා පින්වලින් පින් කුසල කරගන්න අපිට කියන්න බෑනේ මේ රාජ්‍යලාට වැඳ පොඩ්ඩක් හරි අඩුවෙන් කියෙම කීවොත් එහෙම කය බිඳලා කියොත් එහෙම ඒසත් දැම්මම රක වර්ගයක් තියාගන්න බුදුහාම අපි පැත්තිය. ඒසත් පින් කුසල වල යෙදෙන්න. ඉතින් මම ඒ හැම දිනකට කල්යාණ මිත්‍රාන් වහන්සේ ඇදියට මේ කරගන්නා වූ මේ ගෞතම බුද්ධ රාජ්‍යය කරගත්තා වූ මේ පින් කුසල ශක්ති බලයෙන් වා වහාම විකහාටම
මේ හැමම මේ කල්යාණ මිත්‍රයා ඉදිරියේදී මේ ධන් සභා මණ්ඩපයේ තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධි අමා මහ නිවන් දකින හේතු වාසනාව ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමන් නමින් ඇසිපිය වලගිය ඥාතින්ද ඒ වගේ දෙවියන්ද මේ පිම්පෙන් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරලා ගාථා ටික කියලා අපි කෑමට නවත්තමු. එතාවත ච අම්මේහි සබ්බතම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ භූතා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා ආකාශස්ථාන බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං චිරං රක්ඛන්තු බුද්ධ දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති. ඉතං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉතං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉතං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. කායේන වාචා චිත්තේන පමාදේන මයංකතං අච්ඡයං තම මේ මහත්තේ පූරිපඤ්ඤ තථාගත. කායේන වාචා චිත්තේන පමාදේන මයංකතං අච්ඡයං තම මේ ධම්ම සංදිත්තික අකාලික. කායේන වාචා චිත්තේන පමාදේන මයංකතං අච්ඡයං තම මේ සංඝ සුපටිපන්න අනුත්තර. ඉතං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉතං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. ඉතං මේ පුඤ්ඤං ආසවක්ඛයා වහන්වතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. පිංවත් හැම දිනාටම අද දවසේ මෙතෙක් වෙලා ධර්මානු ශාසනය සවන්ී කීමේ ලබාගත්තා වූ මහා සංසයන්තුලින් වහ වහම දිග විගහන නිවන් සාක්ෂාත් කරන්න හේතු වාසනාව වේවා නම පාපා. හැම දිනාටම සවස් දෙකට අපි ආය ධර්ම දේශනා දෙකයි දෙකයි 10 විතර වෙයි. දෙක වෙනකොට අර කොමල රැදී ඉන්න. ඉතින් හැම දිනාම තමන්ට අදාළ විදිහට අර දාණය අරගෙන කටයුතු ටික කරලා ඉක්මනින්ම ධම්ම සභා මණ්ඩපෙට පැමිණෙන හැමෝටම සම්මා සම්බුදු සරණයි.